ரெயின்போ கம்ப்யூட்டர் ஸ்கூல் அப்படியே யூடியூப் வீடியோ சேனல் இருக்கிறாங்க ஆயுபவான் சொல்லி பிடிக்காதமா ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ LMS එකේ user account එකක් create කරගෙන ඒක verify කරගන්න කොහොමද කියලා ඔයාගේ Gmail එක භාවිතා කරන. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මතක ඇති අපි Gmail account එකක් හදාගන්න විදිහ. ඉතින් ඔන්න මම අද එතන ඉඳන් තමයි පටන් ගන්නෙ. මේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ එක බලලා Gmail account එකක් create කරගන්න. හරි. මෙන්න මම මෙතනින් අලුත් tab එකක් විවෘත කර ගන්නවා. tab එකක් විවෘත කරගෙන මම web ලිපිනය type කරනවා අපේ LMS එකේ. type කරන්න පුළුවන් ඔයාලට www.lms.rainbowcomputerschool.com. ඔයාලට මේක මේ වචන ටිකක් හොයාගන්න අපහසුයි නම් හුරු නෑ වගේ නම් ඔයාලට පුළුවන් Google එකට යන්න. මම මේ විදිහට චුට්ටක් පෙන්නන්නම්. www.google.com इधर टाइप करना सर्च इंजन के टाइप करना रेनबो LMS की ना आपूर्तुना रेनबो LMS की ना आपूर्तुना टाइप करार पासी वाड़ पुलुआंग ऐल बालागान में इतना उड़ीन में ना पहले वाली लिंक के रेनबो LMS में ने मेल लिंक के तो क्लिक करना वाड़ एक आपे LMS के तो यान ने है किया हुआ थी ना यदि मामा इतना मितनीन मामा वेब लिपने टाइप कर ला में यान ना मैंने मामा टाइप करना टाइप कराड़ पासी आपे LMS के तो ගමන් කරනවා මේ අවස්ථාවේදී මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න. ඔව් මගේ C අකුර මෙතනදි මග හැරිලා මම මෙතන C අකුර ටයිප් කරන්නම්. රයිට් පාඩ පේනවා ඇති. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ Rainbow Computer School එකේ LMS එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන පාඩ මේ වෙලාවේ username එකක් සහ password එකක් නොමැති නිසා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් new account කියන බොත්තම තෝරන්න new account කියන එක තෝරන්න new account කියන එක තේරුවාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ page එකකට අරගෙන එනවා මෙතනින්ද ඔයාලට පුළුවන් username එක විදිහට මෙන්න මෙතන type කරන username එක සහ මෙතන type කරන password එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන ඔයාලට පුළුවන් මෙතන username එක විදිහට මෙන්න මෙතන මේ අපි කලින් හදාගත්ත Gmail එකේ Gmail ලිපිනය භාවිත කරන්න. ඉතින් මම මේක copy කරගෙනම මෙතනට enter කරගන්නම්. මෙන්න මේක තමයි එතකොට ඔයාගේ username එක වෙන්නේ අපේ LMS එකට එනකොට ඔයාගේ username එක වෙන්නේ මෙන්න මේක. ඉතින් ඔයාලට පුළුවන් දැන් password එකක් ලබා දෙන්න. මම password එකකුත් ලබා දෙන්නම්. ඊට පස්සේ email address එක ලබා දෙන්න කියලා මෙන්න මෙතන මේ type කරපු එහෙම නැත්නම් ඔයා මෙන්න මේ හදාගත්ත ඊමේල් ගිණුමේ ලිපිනයම අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන හේතුව මේක create කරාට පස්සේ ඔයාට මේකේ message එක එහෙම නැත්නම් මේකේ email එකක් එනවා මේකට ඉතින් ඒ email එක අපි verify කරගන්න ඕන account එකෙන් ඉස්සරහට යන්නට ඉතින් ඒ email එකම නැවත ලබා දෙන්න කියලා තියෙනවා email address email again නේද ඊට පස්සේ පුළුවන් ඔයාට ඔයාගේ නම type කරන්න මම type කරන්න first name එක නිමල් surname එක ඇවිල්ලා රත්නායක සිටි එක ඔටෝමැටිකලි තේරලා තියෙන ඒ වෙච්චර ගැටලුවක් නැහැ මේ තියෙන විස්තර ටික ලබා දීලා ඉවර වෙලා නැවතත් උඩට ගිහිල්ලා user name එක නිවැරදිදයි කියලා බලන්න user name එක විදිහට අපි ලබා දුන්නේ ඇවිල්ලා මෙතන තිබුණු email address එක ඊට පස්සේ password එක මතක තියාගන්න email address කියන එක නැවත වාරයක් check කරලා බලන්න මෙතන ලබා දුන්නු email address එකම නැවත ලබා දීලා තියෙනවද කියලා ඔය විදිහට අදාළ විස්තර ටික fill කරලා ඉවර වෙලා අපි create my new account කියන එක click කරමු. ඒ විදිහට create my new account කියන එක click කරාට පස්සේ ඔබට මෙන්න මේ වගේ step එකක් තමයි පෙන්වන්නේ. මෙතනින් මෙන්න මේ පෙන්වන email ලිපිනයට මෙන්න මේ email ලිපිනයට අපේ LMS එකෙන් email එකක් යනවා. ඒ යන්නේ මෙන්න මේ continue කියන එක click කරන්න ඕන. අපි continue කියන එක click කරමු. continue කියන එක click කරාට පස්සේ ඔයාව නැවතත් මෙන්න මෙතන මුලට අරගෙන එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයා ඔයාගේ email ගිණුමට යන්න. ඔයාගේ email ගිණුමට ගිහින් බලන්න. ඔයාට නව email එකක් ඇවිල්ලා ඇති. මගේ නම ඊට අමතරව මෙතන Rainbow LMS කියන නමින් email එකක් ඇවිල්ලා ඇති. ඒ email එක තෝරන්න. ඒ email එක තේරුවාට පස්සේ ඔයාට email එකක් තියෙනවා. ඒ email එකේ බලන්න to confirm your new account please go to this web address. කියන මෙන්න මේ link එක. මෙන්න මේ නිල් පාටින් පෙන්නන මේ link එක මත click එකක් දාන්න. link එක මත click එකක් දැම්මම පස්සේ ඔයාගේ account එක සකස් කර ගැනීමේ පියවර
ඔන්න ඔය විදිහට අවසාන වෙනවා. දැන් පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් continue කියන එක click එකක් දාන්න. අදාළ ගුරු භවතා ඔබව අදාළ පන්තිය වෙත යොමු කරයි. එතනදී ඔයාට ඔයාගේ නෝට් එක ඊට අමතරව ප්‍රශ්න පත්‍ර තියෙනවා නම් online exams තියෙනවා නම් ඒ සියලුම දේවල් ඔබට එතනින් ඉස්සරහට access කරගැනීමේ හැකියාව හම්බ වෙනවා. මේ YouTube channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ පන්තියට සහභාගී වෙන යාළු සියලුම දෙනා දැනුවත් කරන්න. එහෙනම් අපි online payment එකක් කරන්න කොහොමද කියලා බලන්න ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. හැමෝටම ජය වේවා.